අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදවල බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝවේ කියන දෙයක් හෝ යම්කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුල හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්මාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු. මෙතෙන් පටන් රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති සූර්යයා, එහෙම නැත්නම් රවි ග්‍රහයා වූ සිංහ ලග්නය. සිංහ ලග්නයේ ආයුබෝවන්. ඉතින් 2024 වසරේ අර්ධයක් ගෙවිලා ඔන්න අගෝස්තු මාසයේ උදාවේදී අගෝස්තු මාසයේ ඔබට කොහොමද මේ අගෝස්තු මාසයේ සැලසුම් කරන්නේ, සුභ සුභ කොහොමද කියලා අපි කතා කරන්න හදද්දී විශේෂයෙන්ම මේ මාසයේ ආරම්භය මේ මාසයේ උදා වෙන වෙලාවේ ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා ඔබගේ 12 වෙනි භාවයේ වැස්ථානයේ තැන්පත් වෙලා තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. ඒ වගේම බුදු සිකුරු ඔබගේ ලග්න භාවයේදී කේතු ඔබගේ දෙවැන්නේ, ශනි ඔබගේ හත්වැන්නේ වක්‍රවත්, රාහු ඔබගේ අටවැන්නේ, කුජ ගුරු ඔබගේ දසවැන්නේ තැන්පත් වෙලා තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් මෙන්න මේ කාල පරිච්ඡේදය කොහොම වේවිද? ඉතින් මෙහෙමයි, මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ වශයෙන්ම ඔබ දැන් ආර්ථික මේ තත්ත්වයන් ගත්තොත් අපිට මේක ටිකක් මාසෙ දෙකකට කඩන්න වෙනවා. මේ මාසයේ මුල් භාගයේ 15 වෙනිදා කාලය සහ ඊට පසු කාලය ගැන කතා කරන්න තිබුණා. මොකද මේ මාසයේ මැද භාගයක් දක්වා පොඩ්ඩක් ආර්ථික මේ තත්ත්වයන් තුළ බාධක ඇති වෙන ඉඩකඩ පදනවා. මහා ලොකු බාධක නෙමෙයි. නමුත් අර ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඔබේ ආර්ථික මේ තත්ත්වයන් යහපත් වෙන තත්ත්වයක් අතරම් පෙන්නුම් කරන්නේ ලේසියෙන් ඔබ බලාපොරොත්තු වන දේ කාරණා විශ්ලේෂිත කරන්න. මේ කාලේ කොහොමද සිංහ ලග්නෙම හරි කැමති දෙයක් තුළ මේ ලේසියෙන් දේවල් හම්බ කරන. හැබැයි මේ කාලේ ඒ තරම්ම ඒකට යහපත් කාලයක් නෙමෙයි. හැබැයි එහෙම කියලා මේ නොලැබෙනවා කියන එකක් නෙමෙයි කියන්නේ. මේ කාලේ චුට්ටක් වැඩි වශයෙන් මහන්සි වෙන්න, වැඩි වශයෙන් මේ දේවල්ට කඩතු කරන පෙළඹෙන්න හේතු කාරණා සිද්ධ කරගත යුතුම තත්ත්වයක් තියෙනවා සිංහලග්නේ. මොකද සිංහලග්නේ මේකේ තත්ත්වයක් තියෙනවා. යම්කිසි දෙයක් මේ කාල පරිච්ඡේදය යම්කිසි දෙයක් ආරම්භ කරන හෝ යම්කිසි දෙයක් කරන් යද්දී ඒ දෙයට තියෙන ඔබගේ ඇල්ම, අර ආරම්භයේදී තියෙන ඇල්ම තරම්ම පවත්වා යන්නේ නැහැ. කරලා ඔහේ බලන් ඉන්නවා. ඒ දේ තුළ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ලොකම ගැටලුව තියෙන්නේ. අන්න ඒ නිසා මේ වෙලාවේ චුට්ටක් ඔය කම්මැලිකම චුට්ටක් අතහැරලා සිංහලග්නෙමියෝ
වැඩ කල්දානගතටිය වෙනස් කරලා ටික උද්‍යෝගෙන් කටයුතු කරන්න. මෙහෙමයි ලොකු ලොකු ටාගට් ඔළුවේ තියෙන්නේ. මේ දැන් තමන්ට මේ කාලය තුළ කළ හැක්ක කුමක්ද, ඒ කළ දේ තුළ යම් කළ හැකි දේක තුළ යමක් කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. අර ලේසියෙන් හම්බ කරන ඔය යම්කිසි ආකාරයකින් බොරු දේවල් පසුපස වැඩිපුර පෙළඹෙනවා. ඒ මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ ඔය අර වාසනාව උදෙසා ලැබෙන දේවල් ගැන ලොකු බලාපොරොත්තු යන ඉන්නවා. තමන්ගේ අර තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ හැකියාව, තමන්ගේ ක්‍රියාත්මක වීම, තමන්ගේ මහන්සියෙන් කටයුතු කිරීම තුළ කටයුතු කරන්න පෙළඹෙන්නේ. එක්කෝ ලොතරැයියක් වැටේ කියලා ලොතරැයි ගන්නවා දිගහරහා නැතුව. එහෙම නැත්නම් වෙනත් ඔය පවුලෙන් දායාද වෙන තැන දෙයක් ලැබෙයි කියලා බලාපොරොත්තු ඉන්නවා. නැත්නම් ඔය මොකක් හරි ඔය තියෙනවනේ මේ කාලේ ලොකු ලොකු බිස්නස් ගැන කතන්දර, ඔයා ජීවිතේ වෙන දේවල් නෙමෙයි හැබැයි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වැරදි මාර්ගකින් හෝ ලොකු ධනයක් ලොකු මුදලක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන ඒ වගේ වෙනුවෙන් නිකන් උඩ බලන් ඉන්නවා, කටයුතු කරනවා. අර ටිකක් ගොඩාක් මහන්සි වෙලා කරන කටයුතු වල කැමති නැහැ. මම මේක පොදුවේ ගත්තාම බහුතර සිංහල ගමෙන් මේ තත්ත්වය මේ කාලේ පෙන්නනවා. හැමෝටම නෙමෙයි, සමහරු පිටිමක වෙනස් වුණත් අන්න. හැබැයි මේ කාලේ විශේෂයෙන්ම 15 දැන් පස්සේ කාල පරිච්ඡේදය තුළ යම් තාක් දුරට ඔය ලැබීම් පොඩ්ඩක් පොඩ්ඩක් ක්‍රියාත්මක වෙන්න සක්‍රීය වෙන්න හේතු කාරණාත් තියෙනවා. ඒ නිසා මෙන්න මෙහෙමයි, මේකට බුද්ධිමත්ව කටයුතු කරපු යුතු කාලයක් සිංහල ලග්න හිමියෝ. හේතුව මේ කාල පරිච්ඡේදය තුළ හොඳ නරක වෙන් කරගත යුතුම වෙනවා. මොකද මේ කාලේ ඔබට හොඳ යම් කිසියක් වෙන් කරලා හොඳ අඳුනා ගැනීමට අපහසුයි. ඒකට ඒ කියන්නේ මිනිස්සු ගත්තත් එහෙමයි, ඔබ කරන රාජකාරී ගත්තත් එහෙමයි, ඔබ කරන දේ ගත්තත් එහෙමයි. මොකද හේතුව මේ කාලේ ඔබ යහපත් අය, අපි පුද්ගලයෝ වශයෙන් ගත්තොත් යහපත් අය ඈත් කරගන්නත්, අයහපත් දේ ලං කරගන්නත් ටිකක් මේ කාලේ පෙළඹෙනවා වැඩි. හේතුව ඔබට ඒක තෝරා බේරා ගන්න බැහැ. නැත්තම් සමහරක්කට සංවේදී කරන ඔබ දන්නවා හරි දේ මොකද්ද කියලා. නමුත් අර ඔබ යම්කිසි ආකාරයකින් ඇලුම් කරන දේ හෝ යම්කිසි ආකාරයෙන් ඔබ වැඩි වශයෙන් අර කැමති දේ අයහපත් දේ, එහෙනම් අයහපත් මාර්ගය තෝරා ගන්න. ඔන්න ඔය වගේ තත්ත්වයන් විශේෂයෙන් පවතිනවා. ඒ නිසා ඔතනදී ගොඩාක්ම ඒ තත්ත්වය බලපාන්නේ ඔය ව්‍යාපාර හවුල්කරුවන් සමග කටයුතු කරද්දී සිංහලග්න හිමියෝ සෑහෙන දුරට බුද්ධියෙන් තොරව කටයුතු කරනවා. ඔබ යහපත් හවුල්කරු මේ කාලේ නැති කරගන්නවා, අයහපත් අය ලං කරගන්නවා. අන්න ඒ දේ ගොඩක් සැලකිලිමත් විය යුතුමයි මේ කාල පරිච්ඡේදය තුළ. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න, අලුත් ආදායම් මාර්ග, අලුත් හැකියාවල් හොයාගන්න මේ කාලේ ඔබට හැකියාව පවතින කාලයක්. විශේෂයෙන් මේ මාසේ මැද භාගයෙන් පස්සේ ඔබට එන්නේ තත්ත්වයේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ මාසේ මැද භාගයෙන් පස්සේ අර මං කිව්ව මුල් කාලයේ සීමා තුළ පුංචි පුංචි බාධක එල්ලුණ ඔබේ ව්‍යාපාර කටයුතුට හැකියාව කටයුතුට ලැබීම් සඳහා ඒ බාධක ඉවත් වෙලා ලැබීම. ඒ නිසා මුල් සති දෙක තුන ඒ ලැබීම් පොඩ ප්‍රමාද වෙදී ඒ දේවල් පුංචි බාධකදී කොහෙත්ම මානසික ඇද වැටෙන්නවත් ඒව හේතු කරගෙන ඔය කෝපාවිෂ්ඨව කටයුතු කරන්න රණ්ඩු සරුවල් ඇති කරගන්න නැත්තම් හැමදේම එපා වෙලා දමලා ගහන්න යන්න එපා. මොකද හේතුව ඒ බාධක තියෙන්නේ ඒ කෙටි කාලයක් තුළ. එහෙනම් ඔබ ඒ ලැබීම් කියන කාරණා තුළදී කලබල වෙන්න එපා. ඔන්න 16 වෙනිදෙන් පස්සේ ඒ தත්ත්වය පහව යාවි. ටිකක් ඉදිරි කාලේ මේ මාසේ ඉම්පයි 15 වෙනිදා 16 වෙනිදෙන් පස්සේ ඉදිරි කාලේ ආර්ථිකය தත්ත්වෙන් තුළ යහපත් වෙවි. ඒ වගේම මේ කාල සීමා තුළ නොයෙකුත් විදිහ ආයෝජන සඳහා යම්කිසි ආකාර ඔලු වෙන යොමු වෙනවා. හැබැයි ආයෝජන යොමු වෙද්දී ටිකක් සැලකිලිමත් වෙන්න ඕන, නිවැරදි ලෙස තෝරා බේරා ගන්න. මොකද මේ අර ඔබ ටික ක්ෂණික ලාභ වැඩි ලාභ උදෙසා අර නුසුදුසු දේවල්, ඒ කියන්නේ යම්කිසි නීත්‍ය අනුකූල නොවන දේ තුළ ආයෝජන කරන්න ගිහිල්ලා අන්තිමට ඔබට ඔබගේ ඒ ආයෝජන කරන දේ නැති වෙන්න හේතු කාරණා දෙන නිසා ඔය විශේෂයෙන් දැන් පහුගිය කාල සීමා තිබ්බේ අර වැඩි පොලියට සමහර තැන් වල සල්ලි දාලා සමහර වෙලාවදී අන්තිමට මුදලත් නැහැ පොලියත් නැහැ. එහෙම තත්ත්වයක් අපේ රටේ මිනිස්සු ඒවා කොච්චර වැරදි කියලා මේ නිව් ස්ටේෂන් වල ගුණත් මේ හැමදැනම ගිහිල්ලා ඒවා මිනිස්සු දැනගත්තත් අර වැඩියෙන් ගානක් හම්බෙන කිව්ව ගාම දුරදිග හිතන්නේ තාමත් ඒවල අහු වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ සිංහ ලග්නෙමියෝ මේ කාලේ පොඩක් ඒ දේවල් වලට පෙළඹෙනවා. ඒ නිසා පොඩක් ආයෝජනය කරද්දී සමහරක් වෙලාවට අන්තර්ජාලය ඔස්සේ හෝ වේවා පිට රටවල වල හෝ වේවා ඔය තියෙන දේවල් කවුරු හරි කියවු පළියට කරන්න යන්න එපා. පුළුවන් තරම් මේ කාලේ ආයෝජන කරනවා නම් ලාභ පොඩක් අඩු වෙන්න පුළුවන්. නමුත් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ පමණක් ඒ දේවල් වලට යොමු වෙන්න වග බලාගෙන. මොකද ඒකින්ද, මොකද හේතුව මේ තැම්පත් ධනය ඒ වගේ දේවල් තුළ හානියටපත් වෙන ඊට වඩා ටිකක් දීර්ඝ වශයෙන් පෙන්눔 කරනවා. ඒ හානියටපත් වෙන්නේ ඔබ බුද්ධිමත් නොවන තීන්දුව ගත්තොත් විතරයි. නැත්තම් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා මේලා චුට්ටද ඔබට කලින් දැනගන්න ලැබෙනවා මෙහෙම දේවල් තියෙනවා කියලා. එහෙනම් ප්‍රවේශම් වෙන්න මුදල් පරිහරණයදී අනිත් අයට දෙද්දි විශේෂයෙන්ම ඔය ණයට දෙන්න, පොලියට දෙන්න, නැත්තම් ඔය හිතවත්කමට මුදල් ටිකක් දෙන්න ආපහු දෙන්නම් කියලා, නැත්නම් 10%ක් දෙන්නම් මේ මට මාසෙකට දවස් දෙකකට තුනකට දෙන්න, අර මාසෙම සල්ලි දෙන්න. ඔන්න ওই වගේ ගොඩාක් කතන්දර මේ කාලේ සිංහලග්නිවන්ට ඇහිවි. ඒ වගේ අවස්ථාවේදී මේක අහපු අයට මතක් වෙයි මං කියපු දේ. අන්නේ ඇහෙද්දි පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න. මේ කාලේ පුළුවන් තරම්
කොතරම් මතේ මුදල් තිබ්බත් අර දුප්පත් විදිහට රටේ සතේ නැති විදිහට හැසිරෙන තරමට සිංහල අග්නිමියන්ට යහපත්. මොකද මේ කාලේ ඔබ යම්කිසි දෙයක් ඉතුරු කරගන්න තැන්පත් ධනයක් වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ටත් රහසේ තමයි දේවල් කරන්න ඕනේ. ඒ මොකක්ද ඒ කිව්වේ? ඒකේ අර කරන ඉතිරි කිරීම ටිකක් ප්‍රවේශමෙන් කළ යුතු, කවුරුන් නොදැන රහසිගතව තමයි කළ යුත්තේ. සමහරට ගෙදර අයත් නොදැන කරන තරමට යහපත් ඒවා කියන්නේ. ඔය බැංකුවක මුදල් දානවා නම් මේ කාලේ අර කාඩ් එකක් නැති ගිණුමකට දාලා පුළුවන් නම් දෙයක් ඉතුරු කරගන්න උත්සාහ කළොත් බැරිත් නෑ. ඒක නිසා ටිකක් ප්‍රවේශමෙන් කල්පනාකාරී බුද්ධියෙන් කරොත් අන්නේ තත්ත්වයට ඔබට යමක් කරගන්න හැකියාව පවතිනවා. මොකද හේතුව මේ කාලේ ඔබට තම යම් තාදුරට වැයපසත් වැඩි නිසා අර තැන්පත් ධනය නැත්තම් ඔබ විහිං වැය කරගන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ රැකියා ස්ථානය තුළ පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. මොකද හේතුව අර රැකියාවට තියෙන ඔබේ අර 100%ක් යම්කිසි ආකාරයකින් අවධානය නැත්තම් රැකියාව තුළ යොඹේ ක්‍රියාත්මක වීම ටිකක් අඩු වෙන කාලයක් කියලා මම අපිට කියවන්නේ නැහැ. ඒව හේතු කරගෙන පුංචි පුංචි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ඉඩකට පවතිනවා. ඒ නිසා යම්කිසි ඔය පුද්ගලික කාරණා හෝ වේවා වෙනත් වෙනත් කාරණා තුළ ඔබට රැකියාව ටිකක් මගහැරෙන, රැකියාවේ ඔබට වැඩ කටයුතු මගහැරෙන්න ඒ දේවල් ටිකක් පිළිඹ වෙනවා. මුල්ද කාලේදී තරම් ඔබට ගැටලුව නොවුනත් ටිකක් ටිකක් යද්දී ඔන්න රැකියාව ඉහළ අයගෙන් ඔබට පොඩි පොඩි ප්‍රශ්න කිරීම, ඔබට මේ ගැන පොඩි විවේචන යම්කිසි ආකාරයකින් එල්ල වෙන ඉඩකට පවතිනවා. දැන් නිතර නිතර නිවාඩු ගන්න පෙළඹෙනවා වැඩි. මේ කාලේ විශේෂයෙන්ම ඔය අගෝස්තු මාසය පුරාවටම ඒ තත්ත්වය පවතිනවා. ඔබ ඕන දෙයකටත් එපා දෙයකටත් හැම දෙයකටම පොඩ්ඩක් යන්න කම්මැලි හිතුනත් ඔන්න රැකියාව නිවාඩුවක් ගන්න පෙළඹෙනවා. ඒ වගේ තත්ත්වයන් නම් කරන්න එපා මේ කාලේ. මොකද හේතුව ඒ දේවල් තුළ තරමතුරට ඔබේ රැකියාවෙන් ඔබ මගහැරෙන්න වගේම රැකියාවල් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන සමහරකට රැකියාවල් තුළ අහිමි වීම වෙන්න තියෙනවා. ඒ වෙබ අහිමි වෙන්නේ ඔබ ඒවා ඉවත් කරන වඩා ඒව තුළ ප්‍රශ්න ඇති වෙද්දී ඒ තුළ ඇති වෙන යම්කිසි ආකාරයක වචන හුවමාරු මොකක් හේතු කොටගෙන ඔබ ඉක්මන් තීන්දුව තියන්න ගන්න, දුරදිග නොසිතා රැකියාවෙන් ඉවත් වෙන්න, ඔන්න ඔයගේ දේවල් වලට පෙළඹෙන තත්ත්වයක්. ඒ වගේම මේ කාල සීමා තුළ විශේෂයෙන්ම සමහර තැන්වලදී ඔබගේ අර උද්දච්චකම, ඒක උද්දච්චකම තමයි ඉතින් සමාවෙන්නේ එහෙම ඔබට වැරද්දක් කියනකට. නමුත් එකිය යුතු දෙන්නේ යම්කිසි ආකාරයකින් ඔබ තුළ තියෙන අර යම්කිසි අදිටක්සේරුව හේතුවක් වෙලා ඔබ අර නොසුසු තීරණ, දුරදිග නොසිතා ගන්න තීරණ ගන්න හේතු කාරණා දෙන ඒවා හේතු කරන. හැබැයි ඒ දේවල් තුළ පසු කාලීනව ඒ ගැන පසුතැවෙන්නත් හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා මෙලා රැකියාව පිළිබඳව තීන්දුව තීරණ ගන්න ටික ප්‍රවේශ. මේ වගේම තමයි හවුල් ව්‍යාපාර කරද්දී, හවුල් ව්‍යාපාර කරද්දී හවුල් කරුවන් සමඟ නිතර නිතර ගැටලු මතු වෙනවා. සමහරක් වෙලාවට ඒකට හේතු කාරණා වෙනවා පරිවාහිර වෙන අය අර යම්කිසි ආකාරයකින් ඔබගේ ඒ හවුල අවුල් කරන්න. නැත්තම් ඔබ එතනින් කඩලා ඔබ ඔවුන්ගේ පැත්තට යොමු කරගන්න ඕන නිසා සමහර තැන්වලදී කේලම් දේවල් යම්කිසි ආකාරයකින් වැරදි දේ ඔබගේ මනසට දාන්න, වැරදි දේවල් ඔබට කියන්න පෙළඹෙනවා. සමහරක් වෙලාවට ඔබ දුරදිග නොසිතා ඒවා ක්‍රියාත්මක කරන්න ගිහලා ඔබේ අර යම්කිසි ආකාරයෙන් කාලයක් තිස්සේ නිවැරදිව ඔබත් එක්ක වැඩ කරන් ආපු ඔය හවුල් කරුව ඔබ අහිමි කරගන්න, වැරදි හවුල් කරුවන් පැත්තට ඔබ නැඹුරු වෙන්න හේතු කාරණා තියෙනවා. ඒකට කියන ප්‍රවේශ. මොකද මම අර සෙනසුරු වක්‍රේ වීඩියෝ වෙත් කිව්වා ඉදිරි නොවැම්බර් 15 දක්වා කාල සීමා තුළ ඒ තත්ත්වය ගැන ටිකක් ප්‍රබලන්තින් පාදන කළා. එන්නේ අගෝස්තු මාසෙත් ඒ තත්ත්වය ටිකක් වැඩි වශයෙන් පෙන්눔 කරනවා. ඒක නිසා සමහරක් තැන්වලදී ඔබට අර ඇහැට පේන දේ ඒ ෂණීන් තීන්දුව තියන ගන්න eBay ඇහැට පේන දේ ගැන සමහර කඩේ බොරු දේවල් ඔබට පේනවා. නමුත් ඇත්තටම ඇතුලේ තියෙන මේ දේනේ. මේකට සා ටිකක් තීන්දුවක් තීරණයක් ගත්තා. මොකද දැන් ව්‍යාපාරයක් ගැන, රැකියාවක් ගැන තීන්දුවක් තීරණයක් ගන්න කියන්නේ ඉතාමත් වැදගත් තීන්දුව තීරණයක්. ඒ නිසා හදිස්සියේ කලබලකාරීව තීන්දුව තීරණ ගන්න යන්න එපා. මොකද මේ කාලේ හදිස්සියේ කලබලකාරී තීන්දුව තීරණ නිසා තමයි ගොඩක් සිංහල අග්නිමියන්ට ගැටලු මතුවෙන්නේ. ඉතින් මේ මාසය තුළ ලැබීම් මතින් ඔබට අයහපත් කියලා මම කියන්නේ නැහැ. ඒ දේවල් තුළ අවශ්‍ය දේ කොහොම හරි ලැබෙනවා. හැබැයි ඒ දේවල් ඔබ පාලනය කර ගැනීම, පරිපාලනය කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අර ඔබට ඔබගේ වෘත්තීය ජීවිත තුළ ඔබගේ ලැබීම් ලැබෙන යම්කිසි ජීවිකාව, රැකියාව, ව්‍යාපාරය තුළ ගැටලු මතුවෙන එන්න, ඒ කියන්නේ ඉදිරිය පිළිබඳ අර ටිකක් සැක සංකා මතුවෙන්න හේතු කාරණා දෙනවා ඔබගේ ඔය වගේ අර කලබලකාරී තීන්දුව తీරන නිසා. ඒක නිසා ඔන්න සිංහලකට පැහැදිලිද මම මේ පුන පුනා කියන දේ මොකද්ද කියන එක. ඒ නිසා ගොඩාක් සැලකිලිමත් කටයුතු කරන්න වගේ බලාගන්න මේ කාල පරිච්ඡේදය තුළ ඒ තත්ත්වයන් ඔබ ටිකක් බුද්ධිමත් තීන්දුව ගන්න වගේම යහපත් අය තෝරා බේරා ගන්න උත්සාහ කරන්න, විශේෂයෙන්ම ඔය ව්‍යාපාර සම්බන්ධතා වගේම මූල්‍ය කටයුතු තුළ. ඒ වගේ මූල්‍ය කටයුතු කරද්දී මේ කාලේ පොඩ්ඩක් ණය ගන්න, ණය වෙන්න පෙළඹෙනවා. යම්කිසි ආකාරකින් ඔය ව්‍යාපාරයක් ආරම්භ කරන්න හෝ වේවා කුමන හෝ තත්ත්වයක ලැබෙයි මෙහෙමයි යම්කිසි ආයෝජනක උදසාම තමයි ණය වෙන්නේ. හැබැයි ඒ වුණාට ඒ ණය වෙලා පොලියට අරගෙන ඒ වගේ දේවල් වලට යොමු වෙද්දී අර ඔබ කරන ද ව්‍යාපාරයක් කරන්න, උදාහරණයක් කෙනෙක් ව්‍යාපාරයක් කරන්න ඔබ ණයක් ගන්නවා 100%ට පොලියට ගන්න. අන්න ව්‍යාපාරය තුළ ලාභයකින් ගෙවන්න බලන් තමයි ගන්නෙ.
ඉතින් සමහරකට ව්‍යාපාරයේ ලාභයේ 100%ක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔබ අතින් ගෙවලානේ. අන්න ඒ වගේ දේවල් පෙළඹෙන්න යන්න එපා. මේලා පුළුවන් තරම් ඔය මහා පරිමාණයෙන් කිසි දෙයක් ආරම්භ කරන්නේ නෙමෙයි. සුළුෙන් Tamanට හැකි පරිදි දෙයක් ආරම්භ කරලා පියවරෙන් පියවර ඉදිරියට යන ස්ථාවරත්වය සකසගෙන තමයි යහපත්. මොකද මේ කාලේ ඒ වගේ දත්තන් තුළ ශීඝ්‍ර දියුණුවක් තියෙනවා. හැබැයි ශීඝ්‍ර දියුණුව දැකලා අර ඒ ශීඝ්‍ර දියුණුවෙන් හින්දා එකපාර ලොකුවට ආයෝජන කරන එක පිම්මක් ලොකුවට පයින්න උත්සාහ කරනවා. මොකද එතකොට ඔබට සමහර තැන් මග හැරෙනවා. ව්‍යාපාර කරද්දී අත්දැකීම් ලැබමින් තමයි යන්න ඕනේ. බැරි වෙලාවත් ඔබ පිම්මක් පැන්නොත් අර මැද යම්කිසි හිස් අවකාශයක් ඉතුරු වෙනවා. ඒක නිසා මේ කාලේ ඔය ලොකු ලොකු දේවල් ලොකුවට ආයෝජන කරන්න හිතන ණය වෙන්න නම් යන්න එපා. මේ කාලේ ණයට දෙන්නත් එපා කියලා වගේ ණය ගන්නත් එපා. ණය ගැනීමේදී ටිකක් ගැටලු මතු වෙනවා. මොකද හේතුව අන්තිමට ණය ගන්න දේ තුල ඔබට ඒ අරමුණ සඳහා ළඟා වෙන්න අමාරු. ඒ දේවල් වෙනත් වෙනත් දේවල් වලට වැය වෙන්න මේ කාලේ හේතු කාරණා දෙනවා. ඒක නිසා පුළුවන් තරම් ඒ දේවල් යම්කිසි ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම තවත් පැතෙන් ඔය ඉඩම් කඩම් විකුණන්න බලාපොරොත්තු වෙන වාහන විකුණන්න බලාපොරොත්තු වෙන ඕන සිංහල අග්නිමියන්ට මේ මාසේ විශේෂම 16 වෙනිදාන් පස්සේ කාලේ ඔබට කැපිපෙන ලෙස ඒ දේවල් කරගන්න හැකියාව පවතින. කියන්නේ ඉඩම් කඩම් වාහන යම්කිසි විකිණීමට හැකියාවක් පවතින. නැත්නම් ඔබ වටිනාකම දේ ඕනෑම දෙයක් මේ කාලේ විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් කරගන්න හැකියාව පවතිනවා. හැබැයි ඒ විකිණීමෙන් ලැබෙන මුදල් ඒ තමන් අරමුණු කරගත් තමන් ඉලක්ක කරගත් කාරණාව සඳහාම යොදවන්න ටිකක් අපොහොසත් වීමක් තියෙනවා. අන්තිමට මේ දේවල් නිකරුණේ නිෂ්ඵල වියදම් ලෙස වැය වෙන්නේ. මේ දේවල් තුළ නායද යම්කිසි දෙයක් විකුණන්නේ ආසාවක් නෙමෙයිනේ. මොකක් හරි හේතුවක් උඩනේ වටිනා කියන දේ. අන්න ඒ හේතුවට වඩා මේ දේවල් අනවශ්‍ය ලෙස වැය වෙන්නේ. ඔබට අතර මුදල් ආවම ඔබට මුදල් ලැබුණේ කොහොමද? ඒව මොනකටද ගත්තේ කියලා ටිකක් පොඩ්ඩක් මේ කාලේ අමතකයි. ඔබ පොඩ්ඩක් මේ කාලේ ඔය යම්කිසි ආසා කරන දේවල් ගන්න නැත්නම් ටිකක් එහෙම මේ වියදම් ගන්න විනෝද වෙන්න. මේ දේවල් යොදවන්න ටිකක් අපතේ. ඒ නිසා මේ කාලේ ඉඩම් විකුණනවා නම් ඉඩ කඩන් හෝ වටිනා කියන දේවල් විකිනෙනවා. හැබැයි ඒ ලැබෙන මුදල් නිසි ලෙස ඒ අවශ්‍ය දේට යොමු කරන්න ඔබ අනිවාර්යයෙන් වග බලගන්න. මුලින්ම මුදල් ලැබුණ සැනේ ඒ අවශ්‍ය කාරණාව කරන්න උත්සාහ කරන්න. මොකද හේතුව එහෙම නැති වුණොත් අන්තිමට ඒ විකනපු දෙයත් නැහැ. ඔබට ඒ මුදලු නැති දත් නැ පසුතැවීමක් ඇති වෙන ඉඩකට පවතිනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ දේවල් නොකර ඉන්න වග බලාගන්න. කියන්නේ විකිනීම් කරන්න යන්නේ නැතුව ඉන්න වග බලාගන්න. හැබැයි එහෙම බැරිකම මොකරි හිතුණා අය පියවන්න නැත්නම් යම්කිසි නොකළම කියන්නේ අර මග හැරිය නොහැකිම කාරණාවක් තුළ ඒ දේවල් කරන්න වෙනවා නම් කරලා ඒ අවශ්‍ය දෙයට මුලින්ම ඒ දේවල් යොදවලා ඉතුරු දේවල් ඉතා ප්‍රවේශමෙන් බුද්ධිමත්ව පාවිච්චි කරන අඩුමතරම ඉඩමක් විකුණනවා නම් ඒ ඊට වඩා පොඩි හරි ඉඩම් ප්‍රමාණයක් අරන් තියන අනාගතයේදී හරි ලැබෙනවා. අවශ්‍ය කරන දේට මුදල් වැය කරලා පොඩි ඉතුරු වෙන දේෙන් හරි දෙයක් කරන්න. වාහනයක් විකුණනනම් එහෙම ඒ දේ කරලා ඉතුරුෙන් මොකක් හරි වටනාගෙන දෙයක් අනාගතය උදෙසා ගන්න. මොකද ඉදිරියේදීත් ඒක වටනාකමක් කරන මේ දේ තුළ අන්න එහෙම බුද්ධිමත් වෙන්න වග බලාගෙන සිංහලක් නෙමෙයි. නැත්නම් මොකද මේ කාලේ වැය කිරීමේදී සිංහලක් නෙමෙයි අර හරියට අර ඉස්සර සුද්ධ වගේ දැන් සුද්ධන වියදම් කරන ඉස්සර සුද්ධ වර කියන්නේ සුද්ධා වගේ වේදන් කරනවා කියලා. අන්න ඒ වගේ තමයි හේතුවක්ද මොකද්ද අරමුණක්ද නැහැ සල්ලි විසික් කරන්න ඒ දේවල් පෙළඹෙනවා. අවශ්‍ය දෙයට ලෝභයි. අනවශ්‍ය දෙයට කිසිම දෙයක් නැහැ අර ඔහේ මුදල් වේදන් කරන නොයෙ තත්ය පොඩ්ඩක් ප්‍රවේශම් කරගන්න මේ කාල සීමා තුළ වේදන් පස්සේදී බුද්ධිමත් වෙන්න කටයුතු කරන්න. ඉතින් ඔහොම තමයි මේ කාලේ ආර්ථික මෙතත් ඇහැසිරීම තුළ ලැබීම් යහපත් නමුත් ලැබීම් පවත්වා ගැනීමටවත් අර යම්කිසි ආකාරයකින් ඔබ බුද්ධිමත් නොවන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ තත්ත්වෙන් ටික වෙනස් කරගන්න උත්සාහ කරනවා. ඔබ දන්නව වෙන දේ. ඒ නිසා ඔබට දැන් මේ වැඩසටහන අහන අය ඒ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්නේ නැහැ කියන මට විශ්වාසයි. වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් අනිවාර්යෙන් කරාම ඔබට ඒ තත්ත්වෙන් ගොඩක් මගහරවා ගන්නත් හැකියාව පවතිනවා. ඉතින් මේ එහෙම ආර්ථික මෙතත්ත්වයන් රැකිරක්ෂා ව්‍යාපාර ගැන කතා කරද්දී පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරොත් ඔන්න මේ කාලේ ටිකක් ප්‍රවේශම් වී යුතුම වෙන තත්ත්වයක් තියෙනවා. මොකද මේ කාලේ සීමා තුළ පෞල් ජීවිත කුටුම්බ ජීවිතය තුළ යම්කිසි ආකාරයකින් පොඩි පොඩි ඔය පහුගිය ප්‍රශ්න කාලයක් තිස්සේ යම්කිසි ආකාරයකින් අර යටපත් වෙලා තිබිච්ච ප්‍රශ්න ඔන්න අලුයට ගිනිපුපුරු වගේ මතුවෙන්න කාලයක් තිස්සේ අමතක කරලා තිබු ප්‍රශ්නයක් මතුවෙලා ටිකක් ආරවුල් සහිත කාලයක් ඇති වෙන්න හේතු කරන මේකට විශේෂයෙන්ම අර පවුලට පරිවාහන පුද්ගලයන්ගේ වැදිහත් වීම ඔවුන් යම්කිසි ආකාරයක හේතු කාරණා වෙනවා මේ ප්‍රශ්න ගැටළු මතුවෙන. ඒක නිසා විශේෂයෙන්ම පවුල් ජීවිතය තුළ ගැටලුකාරී තත්වයන් මොකද දේවල් අර ඔය හැම කෙනා එක්කම කියන්න යන්න එපා. සමහරකට ඔබ හිතවත්කමෙන් හිත නිදහස් කරගන්න ඔබ ඔය ළඟින් ඉන්න අයට කියනවා. හැබැයි ඒවා ඔවුන් අර ඔබව යම්කිසි ආකාරයකින් තරමක් දුරට අර පාවිච්චි කරන්න නැත්නම් ඔබව යම්කිසි ආකාරයකින් ඔවුන්ගේ තීන්දුව తీනොට නම්මා ගන්න යම්කිසි ආකාරයකින් අර බ්ලැක්මේල් කරනවා කියන්නේ අන්න ඒව හේතු කරගෙන ඒව පලිහක් කරගෙන යම්කිසි ආයුධයක් කරගෙන ඔබ ඔවුන් ඒ වගේ දේවල් වලට අර ඔබ කියපු දේවල් පස්සේ අනිත් පැත්තට ඔබට විරුද්ධව පාවිච්චි කරන ඊටකට පද නැත්නම් ඔබේ කියපු දේ ඔබේ සැමියා හෝ බිරිඳ නැත්නම් ඒ පවුලේ සමාජිකයත් එක්ක ගිහිලා කියන්නේ අන්න ඔබ විශ්වාසයෙන් කියන දේ රහස අනිත් අයත් එක්ක කියන ඉතින් විශේෂම අනිත් අයත් එක්ක කියලා ඒක විනෝදයක් ලබන්න ඕන. අර ඔබට ඒක
අර සීරියස් ප්‍රශ්නයක් වුණාට ඔවුන්ට විහිළුවක් කියන එකට බඳින. ඒ නිසා ඒව හේතුනොත් අර නැති ප්‍රශ්න ඇති වෙන්නේ කාලයත් තිස්සේ යට ගියා වෙච්ච මේ යම් කිසි ආකාර හොඳින් විසඳන් හිටපු ප්‍රශ්නයක් නැවත මතු කරගන්න අන්න ඒ වගේ කාර පරිබාහිර පාර්ශ්ව නිසා හේතු කාරණා දෙනවා. ඒක නිසා මේලාවේ ජීවිතයේ විශේෂිත රහස් මේ විශේෂිත සැඟවිච්ච දේවල් ඔය හැමෝ එක්කම කියන්න යන්න එපා. විශ්වාසවන්තයත් එක්ක කියන එක හරි, නමුත් අර කවුද කියන එක හඳුනාගෙන ඒ දේවල් කියන්න උත්සාහ කරන්න. නැත්තම් ඔන්න පෞල් ජීවිතේ නැති ගැටලු නැවත මතුවෙන්න හේතු කාරණා යදනවා. තවත් පැත්තකින් මේ කාලේ අරමුණක් නැති කෙටි ගමන්, කෙටි ගමන් කර කෙටි ගමන් නෙමෙයි සමහරක් දුරගම, අරමුණක් නැති ගමන් යදනවා. ඔහේ යනවා, කිසිම තේරුමක් නැහැ මොකක් හරි දෙයක් කරන්න කියලා යන්නේ. ඒ කියන්නේ අපි කියමු මොකක් හරි ව්‍යාපාරයකට තැනක් බලන්න ඔය වගේ යනවා. හැබැයි ඔය කියන්නේ කවුගෙන් අහලවත් මේ පැත්තේ ඒවා තියෙනවද කියලා නෙමෙයි, ඔහේ අරගෙන යනවා. අර අන්තිමට අර ඒ දවසෙත් ඉවරයි, කාලෙත් ඉවරයි, යම් කිසි ආකාරයෙන් වැයවීමුත් සිද්ධ වෙලා වෙනවා. ඒක නිසා මේ කාලේ සැලසුම් නොකර ගමන් යන්න නම් එපා. මොකක් හරි අරමුණක් තියෙන්න සැලසුමක් එක්ක ඒ ගමන යන්න උත්සාහ කරන්න. නැත්තම් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ගැටලු මත වෙන පෞලේ කාරණා වලුණත් එහෙමයි, විශේෂයෙන්ම කිසිම හේතුව නැති ගමන් බිමන් යනවා. අන්තිමට එදා තුළ ඔබට තිබිච්ච හානිය පාඩුව හිතා ගන්න බැරි තරම් වැඩි. ඒක නිසා ඒ තත්ත්වෙත් සැලකම තෙන්න දරුව සම්බන්ධ කාරණා තුලම මේ කාලේ පොඩ්ඩක් හිත රිදීම් හිත යම් කිසි ආකාරකින් අර නිකන් හිතට යම් කිසි ආකාරයෙන් දුකක් යම් කිසි මානසික කඩාවැටීම් සිදු වෙන්න ඉඩකඩ පවතිනවා. හැබැයි ඒ දේවල් ලොකුවට ඔලුවට ගන්න එපා. මේක මොකද දරුව සම්බන්ධ ඒවා ඔලුවට නොගෙන ඉන්න බෑ, මම දන්නවා. නමුත් ඔබ හිතන තරම් ප්‍රශ්න ලොකු නැහැ. ඒ කියන්නේ සමහරක් වෙලාවට පුංචි ප්‍රශ්න ලොකු කරගෙන නැති දේවල් ඇති කරගන්න හේතු කාරණා ඉදෙනවා. ඒක නිසා ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ දරුව සම්බන්ධ කාරණා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දරුවන්ගේ ඇසුරුකම්, ඒ කියන්නේ ඔය හිත මිත්‍ර සමාගම් වෙන්න පුළුවන්, ආදර සම්බන්ධතා වෙන්න පුළුවන්, නැත්නම් වෘත්තීය සම්බන්ධ මොකක් හෝ මේ කාලේ පවතින සම්බන්ධතා තුළ නම් දරුවෝ ගොඩාක් දුරට ගැටලු මතු කරගන්න කාල පරිච්ඡේදය. මේ කාල පරිච්ඡේදවල ඔවුන් අර හරි අය ඇසුරු නොකර වැරදි ඇසුරු කරන පිළිමන. මේක සිංහලග්න හිමියන්ගේ දරුවෝ, ඒ වගේම සිංහලග්න හිමි තරුණ තරුණියෝ මේ කාල සීමා තුළ බැඳීම් තුළ ගොඩාක් ප්‍රවේශම් වේතු. ඒවා ආදර බන්ධන වුණත් හිත මිතුරුකම් වුණත් මොකද නොගැලපෙන අය ඇසුරු කරලා අන්තිමට අර හවුලේ කරන ගැටලුවට ඔබට තනියම දඬුවම් විඳින්න නම් සිද්ධ වෙනවා. ජීවිතේ පොඩ්ඩක් යම්කිසි ආකාරකින් අර කැලලක් ඇති වෙන විදිහේ ගැටලුකාරී තත්ත්වයන් ඔබට පත්වෙන ඉඩ කරපා දෙනවා ඔබ තියෙන සම්බන්ධතාව තුළ. ඒක නිසා ඒක ප්‍රේම සම්බන්ධතාව වුණා, අර කිව්වා වගේ හිතමිතුරු සම්බන්ධතාව වුණා, මොනවා හෝ තත්ත්වයක් තුළ ඒ සම්බන්ධතාවයන් තුළදී අර නොගැලපෙන දේ කරන්න පෙළඹෙන්න එපා. ඒ වගේ දෙයක් වෙනවා කියලා දැක්කම, වැරදි දෙයක් සිද්ධ වෙනවා නම් ඒ තැන්වල දැක්කම ඔබ එතනින් අර ඇඟට නොදෙනි ඉවත් වෙන තරමට ඔබට යහපත් වෙනවා. ඒක නිසා ඒක සිංහලග්න හිමි තරුණ තරුණියන්ට විශේෂයෙන් කිව්වේ. ඒ වගේම සිංහලග්න හිමියන්ගේ දරු දැරියන්ටත් ඒ தත්ත්වය තියෙනවා. ඔබගේ දරු දැරියෝ ගැන කියන්නේ මේකට සැලකිලිමත් වෙන්න, ඔවුන්ට හරි දේ තේරුම් කරන්න උත්සාහ කරන්න, ඔවුන් වැරදි මාර්ගවල යනවා නම් ඒ දේවලින් ඔවුන් ආශ්‍රය කරන අය ගැනට අහුවෙලා බලලා පුළුවන් තරම් මේ කාලේ ඔවුන් මේ දේවලින් ඈත් කරගන්න ඔබ වගබලා ගත යුතුම වෙනවා සිංහලග්න හිමියෝ. ඉතින් ඔයකම් විවාහ ජීවිතය ඇතුළේ අර ගැටලු මතුවෙන්න හේතු කාරණා දෙනවා කිව්වා වගේම ඔබගේ සැමියා බිරිඳ වැරදි සම්බන්ධතාවල පැටලෙන්න ඔවුන් පොඩ්ඩක් ඔබෙන් ඈත් වෙන්න, ඔබත් එහෙමයි, ඔබත් ගිහින් ඔන්න වෙනත් වැඳීම් වලට පැටලෙන්න මේ කාලේ හේතු කාරණායි යදෙනවා. මොකද හේතුව අර විවාහය කියන සම්බන්ධතාවය තුළ අර නීතිමය බැඳීම තිබ්බත් යම් කිසි ආකාරයෙන් ආදරයෙන් හෝ අර ලිංග දුකම මත ඒ බැඳීම් අඩුයි. මේ පුළුවන් තරම් මේ වෙලාවේ අර එක ගෙදර හිටියත් ගෙවල් දෙකක ඉන්න, එක ඇඳේ නිදාගත්තත් තැන් දෙකක නිදිනවා වගේ කිසියම් විදියකින් අර මානසිකවත් ශාරීරිකවත් බැඳීම් මේ කාලේ අඩුයි සිංහලග්න හිමියන් තුළ. සමහරක් වෙලාවට දෙන්න දෙපැත්තේ ඉන්නේ මොකක් හෝ හේතු කාරණා තරහ වෙලාම කියන්නේ, ඒ තරහ වෙලා වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි රාජකාරී කාරණාට ඈත් වෙලා ඉන්න පුළුවන්, නැත්නම් නිකන් හෝ කුමන දෙයකට හෝ මේ කාලේ මේ අගෝස්තු මාසය තුළ පොඩ්ඩක් එනේ සම්බන්ධතාව පොඩ්ඩක් ඈත් වෙනවා. ඒව හේතු කොටගෙන අවස්ථාපන සපුරා ගැනීමට හැඟීම් තුළ ඔන්න වෙනත් බැඳීම් වලට පැටලෙන්න සිංහලග්න හිමියොත් ඔවුන්ගේ සහකාරියොත් පෙළඹෙන දෙපැත්තෙන් මේ වරද තියෙනවා. අන්න ඒක නිසා වෙම මේ කාලේ ඒ පැත්තෙන් ටික බුද්ධිමත්ව කටයුතු කරන්න. මොකද හේතුව අර මම ඔබට කිව්වා වගේ ඒකත් බැඳීමක්නේ, අර සම්බන්ධතාවයනේ. ඒව හේතු කරන ඉදිරියට ඔබේ අර මකන්න බැරි කැලලක් ඔබට ඇතිකරන්න හේතු කාරණා සමහරක් වෙලට ලෝකයේ තුලින් යම් කිසි ආකාරයකින් ඔබට බලපෑමක් ඇති නොවුණත් ඔබේ මනස කවදක්වත් ඔබට සමාව නොදෙන විදිහේ සිද්ධිදාමයන් සිද්ධ වෙන්න මේ කාලේ ඔබ දුරදිග නොසිතා හැඟීම් වලට විතරක් වහල් වෙලා අර ආශාවල් විතර වහලලා ගන්න තීඳු තීරණ හේතු කාරණා වේවි. සමහරකට ඔබ ජීවිතේ හරිගස්ස ගන්න බැරි වැරද්දකට හේතුවක් වේ. මේවා බය කරන්නේ මේ කියන්නේ ඒ වැරදි ඔබට නොවෙන්න දැන් ඔබ යම් කිසි ආකාරයෙන් ඔබේ ඔළුවට ඒ දේ දාන. එතකොට ඒ වගේ වැරද්දක් වෙන්නේ ඇද්දී ඔබට මං කියපු දේ මතක් කරලා අර මාත්‍රක කේන්ද්‍රය හරි ඒ දේවල් නොකර හින්ද වගේ බලාගත්තොත් ඒකයි විය යුත්තේ. ඒක නිසා බැඳීම් වල දිසාව විවාහකයි විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම ඔය තරුණ තරුණිය හෝ ඒවා විවාහකයිගේ සම්බන්ධතාව තුළ මේ කාලේ ගැටලු මතුවෙන කාල පරිච්ඡේදයක්.
ඒනිසා මේ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඔබගේ හිතත් එක තැනකනේ තැන් තැන් වල යනවා එක බැඳීමක් එක්ක ඉන්න අමාරුයි. දෙයක් එහෙම මේ අර රහසිගත බැඳීමුත් පවත්වා යන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ ෂණික ඇති වෙන දේවල් තුළ ටිකක් දුර දිග යන විදිහ ඇසුරුකම් පවත්වා ගන්න උත්සාහ කරනවා. අර මේ කාලේ බුද්ධිය නැහැ සැම් බැඳීම් තුළ පුළුවන් තරම් හැඟීම රාගයට පොඩ්ඩක් ලොල් බව තද බල ලෙස පෙන්නුම් කරන සිංහල ලග්න හිමියන්ගේ. ඒ නිසා ගොඩක් ප්‍රවේශම් වෙන මොකද මේ කාලේ ඇති වෙන ගොඩාක් බැඳීම් අර මම සිනසුරු වක්‍ර වීඩියෝත් කිව්වා. එතරම්ම අවංක බැඳීම් නෙමෙයි යම්කිසි ආකාරයකින් ඔය ආදරයට හිතවත්කමට යම්කිසි ලෙංගතුකමට ඇති වෙන බැඳීම් නෙමෙයි නිකන් මොන හරි වාසි පරමාර්ථ ඔස්සේ ඇති වෙන දේවල්. සමහරක් වෙලාවට අන්තිමට ඒ දේවල් තුළ ඔබින් ගත යුත්තේ අරගෙන ඔවුන් යන්න යාවි. අන්තිමට ඔබට දුක ඒ වගේම ඔබට තිබිච්ච දේවල් අහිමි වෙලා යහපත් බැඳීම් අහිමි වෙලා පසුතැවීම විතරක් ඉතුරු වේවි. ඒක නිසා මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න මේ අලුතෙන් ඇති වෙන සම්බන්ධතා තුළ වැඩියෙන් මේ කාලේ මුණ ගැහෙන අයත් එක්ක උනකට වඩා දුර දිගෙන ඇසුරුකම් පවත්වා ගන්න උත්සාහ කරන්න එපා. ඒ දේවල් තුළ ගොඩාක් දුරට ඇති වෙන්නේ ඔබට හානි කර තත්ත්වයන්ම තමයි. ඉතින් ඒත් එක්කම දැන් විදේශගත වෙලා ඉන්න අය අහයි දැන් මේ අපිට නැද්ද කියන්නේ නෑ. මේ කියපු හැම කාරණාවම ඔබටත් වලංගුයි, අනිවාර්යයෙන්ම වලංගුයි. මොකද හේතුව මේ රැකියාව සම්බන්ධ කියපු කාරණාවත් පෞද්ගල ජීවිතේ කුටුම්බ ජීවිතේ ගැන කියපු කාරණාවත් ඔබට ඉතින් ඒ විදිහටම බලපාන. මොකද රැකියාව තුළතර මම කිව්වේ පුළුවන් තරම් මේ කාලේ ඔය වැඩ කරන එකට වැඩ කරන අය හාම්පු තලතේ කටයුතු කරද්දී ආවේගශීලීත්වයෙන් තොරව ඉක්මන්කාරීත්වය තුළ හදිස්සින් කලබලෙන් තොරව කටයුතු කරන වග බලාගන්න ඔබේ මුවින් පිටන වචන කෙන ගොඩාක් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න උත්සාහ කරන පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන පුළුවන් තරම් නිහඬව තමන්ගේ වැඩේ කරලා පුළුවන් තරම් අර හුදකලාවින්ද උත්සාහ කරන මේ කාල පරිච්ඡේදය තුළ මේ විශේෂයෙන් මේ අගෝස්තු මාසය සැප්තැම්බර් මාසය ඔක්තෝබර් නොවැම්බර් දක්වා ඒ කාලේ තියෙන නොවැම්බර් 15 දක්වානේ මේ මම සෙනසුරු වක්‍රය ගැන කිව්වේ. අනේ ඒ නිසා චුට්ටක් ප්‍රවේශම්ව කටයුතු කරන්න. ඔය මහා පරිමාණ දේවල් නෙමෙයි කොහොම හරි ලැබෙන දේ ලැබෙනවා මේ කාලේ. රැකියාවක් අහිමුණත් ටික දවසක් ගිහිල්ලා හෝ ඒ රැකියාවක් ඉක්මනින් ලැබෙනවා. නමුත් එතකොට දවසක් දෙකක් තුනක් හරි ඔබට ජීවිතයේ ආදායමක් අහිමිවීම ගැන මේ කාලේ තියෙන ආර්ථික තත්ත්වයන් තුළ කොතරම් පසුබෑමක් ඇති වේවිද? අන්න ඒක නිසා මේ වෙලාවේ තියෙන රැකියාව රැකගන්න උත්සාහ කරන්න. හැබැයි රැකියාවට අලුත් රැකියාවක් මාරු වෙනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි ඒ රැකියාව ලැබිලා ස්ථිර වුණ ගමන් තමයි මෙතන ඉවත් වෙන්නේ. දැන් කරන රැකියාවෙන් මොකද විදේශගතලා ඉන්නට විශේෂෙම කියන්නේ? එහෙම වුණත් මේ ලංකාවේ ඉන්න අයටත් ඒ තත්ත්වය දෙනවා. රැකියාව මාරු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අලුත් රැකියාව ලැබිලා ඒක ස්ථිරත්වය ලැබුණාට පස්සේ ඔබ එකින් ඉවත් දැන් කරන එකෙන් ඉවත් වෙන්න. නැත්නම් අර දවසක්වත් මේ ආර්ථික මේ තත්ත්වයන් තුළ ඔබ ආදායම අහිමි කරගන්න එපා කියන එක තමයි මේ කියන්න උත්සාහ දරන්නේ සිංහ ලග්න හිමියන්ට. ඉතින් සිංහ ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කරමු. මේ කාල පරිච්ඡේදවල අධ්‍යාපනික වශයෙන් මේ කාලේ යම් තාක් දුරට අධ්‍යාපන තියෙන ඔබගේ ඇල්ම අඩු වෙන කාල පරිච්ඡේදයක් අර නොයෙකුත් පරිබාහිර දේ තුළ ඔනට ඔළුව යොමු වීම අර මේ කාල පරිච්ඡේදය තුළ හේතුවෙන් අධ්‍යාපන බාධා එල්ලෙන්ට විඩකට ටිකක් ප්‍රවේශම් විය යුතුමයි ඒ තත්ත්වය පෙන්නුම් කරන. හැබැයි මෙහෙමයි අර ඔබට යම්කිසි ආකාරයකින් අධ්‍යාපනික වශයෙන් ජයග්‍රහණත් වෙනවා නැත්තේ නෑ. හැබැයි ඔබට ඊට වඩා ජයග්‍රහණ ලබන්න පුළුවන් එද්දී අර ඔබේ උත්සාහය උනන්දු නොමැති භාවය සහ වෙනත් වෙනත් දේවල් ඔළුව යොමු වීම නිසා අර ඒ ලැබෙන ජයග්‍රහණ බාල වෙන්න ඊටකට පවතින. ඒ නිසා පොඩ්ඩක් අධ්‍යාපන කරන අය මේ කාලේ ඔබේ අරමුණ විය යුත්තේ අධ්‍යාපන කටයුතු. ඒක නිසා ඒ ගැන හොඳට හිතලා කටයුතු කරන්න වග බලා ගන්න. එහෙම නැත්තම් ඔබට පසුතැවීම ඇති වේවි. ඒ වගේම එක එක යාළුවොත් එක්ක එකතු වෙලා ඔය හිතවත්කම් මත ඇති කරගන්න දේවල් තුළ ටිකක් නොගැල වයසට නොගැලපෙන ඇසුරුකම් ඇතිවීම තුළ ඔය වැරදි දේවල් පෙළඹෙන්න ඒ දේවල් තුළ ඔබට හානි කර දේවල් සිද්ධ වෙන්න හේතු කාරණා යදෙනවා. තවත් පැත්තකින් ගත්තාම ඔය ප්‍රේම සම්බන්ධතාවලට මේ නොගැලපෙන කාල පරිච්ඡේද ප්‍රේම සම්බන්ධතාවලට උචිත නොවන කාල වයස් සීමා තුළ ප්‍රේම සම්බන්ධතාවල බැඳිලා ඔන්න ඒ දේවල් තුළ ඔබට මේ කාලේ දේවල් ගොඩක් අධ්‍යාපන වශයෙන් මගහැරෙන ඉඩකට පවතිනවා. ඒ තත්ත්වෙන් ටිකක් ප්‍රබලයි ප්‍රවේශම් විය කටයුතු කරන්න. හැබැයි ඔය විදේශගත වෙන්න බලාපොරොත්තු වුණා නම් ඔන්න මේ මාසේ මැද භාගයෙන් පස්සේ ඒ සඳහා ඔබට යම් කිසි යොමු වීමේ හැකියාවක් තරමක් දුර තියෙනවා. නමුත් එතනදී ගැටලුකාරී තත්ත්වයක් මත වෙන ඔබ විදේශගත වුණාට පස්සේ අර ඔබ අරමුණටද කටයුතු කරන්න කියන ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒ විදේශගත වීම බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුත්තක් උදෙසා හෝ රැකියාවක් කටයුත්තක් උදෙසා ඒ දේට ඔබට හැකියාව පවතින. හැබැයි විහිං ඒ දේ නිසියාකාර නොකර නිකන් කාලේ මුදල් නාස්ති කරලා නැවත එන්න නැත්නම් එහෙ නොයෙකුත් වැරදි දේවල් පෙළඹෙන්න හේතු කරන ඉදෙන නිසා යන්න. හැබැයි ගිහිල්ලා කටයුතු කරද්දී බුද්ධිමත්ව කටයුතු කරන්න වගේ බලා ගන්න. සෞඛ්‍ය ගැන කතා කරමු මේ කාලේ. සෞඛ්‍ය තත්ත්වයන් තුළ පුංචි පුංචි පිරිහීම් වැඩි වශයෙන් ලැබෙන කාල පරිච්ඡේදය විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ඔබගේ සෞඛ්‍ය පුරුදු වල ගැටලුකාරී තත්ත්වයන් හේතු කරගෙන නැත්නම් ඔබ ගන්න ඖෂධයන් තුළ යම්කිසි ආකාරයක අතුරු ආව තත්ත්වයක් හේතු කොටගෙන අර නොතිබිච්ච අසනීප ඇති වෙන්න ඉඩකට පදන විශේෂ වශයෙන්ම මේ කාලේ ඔය අර නිදන්ගත රෝගී තත්ත්වයන් මතුවෙන්න ඔය යම්කිසි ආකාරයෙන් ඔය කොලෙස්ටරෝල් තත්ත්වයන් දියවැඩියා තත්ත්වයන් හෘද රෝගී තත්ත්වයන් ටිකක් බහුල කාල පරිච්ඡේදයක් ඒ තත්ත්වය විශේෂයෙන්ම මේ කාලේ සැලකිලිමත් කටයුතු කරන්න. සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන කාලයක් මේ කාලේ. අර ලෙඩ හැමදුනට ඒක ගණන් ගන්න. ඒකට හේතු කාරණා ගොඩාක් තියෙනවා. නමුත් ඔබ මේ වෙලාවේ මොන දේ කරත් ඉදිරියට යන්න හම්බ කරන්න ඕන
ඉගෙන ගන්න ඕන්න නැත්නම් ඔබේ පෞද්ගල ජීවිතවල යහපත ළඟා කරන්න ඕන ඔබ නිරෝගී වෙනවා අංක එක නිරෝගීකම විය යුතුමයි නැත්නම් අනිත් ඒවාට බාධා එලන ඒ නිසා මේ කාලේ සෞඛ්‍ය සම්පන්න බව සෞඛ්‍ය කියන සැලකිලිමත් විධිමත් කටයුතු කරන්න සිංහලග්න මේ වගේ බලා ගන්න එතකොට මේ දේවල් මගහරව ගන්න ඕනේ ඒ නිසා කලබල වෙන්න එපා කොහෙත්ම ඔබට මේ කාල පරිච්ඡේද තුළ යම්තා දුට ඔය පොඩි පොඩි පසුබෑම් එනවා ඒවා දැන් ඔබ දන්නවා ඒවා ඔබ බුද්ධියෙන් සකසා ගන්න ඒ වගේ මේ වීඩියෝ අවසන් කරලා පිළියම් පිළියම් නිවැරදිව කරන්න අර සෙනසුරු වක්‍රය සම්බන්ධ වීඩියෝවත් තියෙනවා සිංහලග්න හිමියන්ගේ අනිවාර්යෙන් එක අහන්න මොකද ඒක ඉතා විශිෂ්ට වූ පිළියම් පිළිවෙත් තියෙනවා ඒවා නිවැරදිව කරන්න ඒක හොයා ගන්න බැරි නම් අර මුලින් කිව්වා වගේම කමෙන්ට් එකක් දාන්න යටින් ලග්නේ දාලා මේ සෙනසුරු වක්‍රේ වීඩියෝ ලින්ක් එක දෙන්න කියලා මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් තියෙනවා පළවෙනි කමෙන්ට් එකෙත් තියෙනවා ඔබට ගිහලා හොයා ගන්න පුළුවන් හොයා ගන්න බැරිම වුණොත් ඒ කමෙන්ට් එක දාන්න අනිවාර්යෙන් මේ channel එකේ ආවට reply කරાવી මොකද මේ කාලය තුල ඔය තියෙන අසුභකාරීතාවෙන් 100%ම මග හරව ගන්න මේ පිළියම් පිළිය තුල පුළුවන් ඔබට දිනන්න පුළුවන් ඒ නිසා කලබල වෙන්න එපා ඉදිරියට යන් ඔබට අනිවාර්යෙන් ජයනියතයි අපි එහෙනම් මේ වැඩසටහන වැදගත්ම කොටසට යමු යමු ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුල ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න සුබ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝ එකේ තියෙන ඉතා විශේෂිත පිළියම් කීපයක්ම පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩදෙනෙක් අහලා තිබ්බා විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් මේ ඒ වගේම රාත්‍රී 12යි 5ට සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ක්ෂයාකර ඔබට අවශ්‍ය කරන දේ ඒ හිත සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්දක වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදී සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙන්නද නෑ ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12යි පාට. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නේ දවසක් විදිහට උදෑසන ඉර උදාව වෙන දවසේ ඉඳලා ඊළඟ දවසේ ඉර උදා වෙන දවසේ ඉඳන්. ඒතකොට සෙනසුරා දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා අලුයම 12යි 5ට. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට පූජාවක් පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිත දුම්කුඩු මිශ්‍රණයක් ගෙදර තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුබ කරගන්න කියලා ඒ අවශ්‍ය කරන උදේහවා දුම් අලන විශේෂයේ දුම් කුඩු මිශ්‍රණය සකසා ගන්න ආකාරය ඒ වීඩියෝ එක සඳහන් අනිවාර්යයෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ මොකද හේතුව ඒතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලග්න අනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝ අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාවක් පවත්වන්න නැත්නම් ඔබේ ආගම දහම අනුව කටයුත්ත කරන්න නැත්නම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගමක හිටියත් ඔය පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඉතින් අදාළව ඒ තමන්ට අදාළව දෙවියන් ඒ උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම් කිසි සීපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ 4 වෙනි ඉරිදා තමා තියෙන්නේ. ඒ 4 වෙනි ඉරිදා දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිද බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන පුළුවන් වඩා යහපත් නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබේ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන මේක මේ මස් මාංශ ආහාර කිරීම පවක් ලෙසද ගන්නේ නැහැ. ඒක පවක් විදියට ගන්නට වඩා මේ ප්‍රතිපත්ති මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස්වරුවේ හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන්නේ හවස්වරු හරි ගමන්නේ යද්දි පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම දැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්නේ. ඔබ හිතින් ශ්‍රීමා බෝධිය ගාව ජය ශ්‍රීමා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳටම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගෙන උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දල්ලන්න අවම වශයෙන් තමන්ට හැකිනම් පහන්
කීපයක් දැල්ලට කමක් නෑ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුමගේ පොල් තෙල් හරි කමක් නෑ. ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දාලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් තරපුඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑසි කරන්න නැති අය ගැටලුවක් නෑ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් තුන් වරක් පෙරලද පැන් පැන් කාලා තුනකට වගේ අවශ්‍ය වන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්ලාමයේ බෝධිය ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ ඒ බෝධි පූජා සාමස්ත වශයෙන් කරන එක මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම්පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසිදු වතුර වලින් පිරිසිදු කරන ලද කල තුනක් පුරෝගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සිල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත මේ පිරිත් පිළියෙල එකියෝ පිළිලට කියන්න අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයට පුළුවන් නම් හත් වතාව බැගින් ඒ නූල් අල්ලගෙන පවුලයා එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. ඇස් දෙක වහගෙන ටික වෙලාවක් සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරී තත්ත්වයන් නැමේ ඒවා ගැටලුකාරී තත්ත්වයන් මතක් කරත් ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකයේ ඉන්න සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා අර පැන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වතාවක් කියන්න. තුන් වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පැන් කාලය බෝධියේ මුලට වක් කරද්දි සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට ඇතියන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පේ කෝප්පේ වගේ එකතු කරගන්න බෝතලයක් අරන් ගිහිල්ලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට ඔදලා ගෙදරින් පිටත් වෙන්න කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පැන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ ඇස් දෙක චුට්ටක් හොදගන්න. ගෙදර රෝගී අය ඉන්න නිතර ඒ ජලය පානය කරන්න දෙන්න. ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කරලා දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා. ඒක නුවණුමානයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. අපහැදිලි දෙයක් මේ ජීවිතේ දේවල් තුළ තියෙනවා. රාගශ්‍රී නවල මගේ Facebook පිටුවේ මැසේජ් එකක් දාලා අහන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකට වඩා කමෙන්ට් එකේ උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදි නේද? හැබැයි මගේ Facebook පිටුවට ඔබ මැසේජ් දැම්මොත් මං හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා. ඒ නිසා මේ ඒ දේවල් ට ගැටලුවක් තිබුත් කරා යද්දි කියපු දේවල් අපහැදලික මම මොකද මමත් මේ හදිස්සියේ රෙකෝඩ් කරන්නේ මේ දේවල් වල මටත් කියද්දි සමහර දේවල් මගේ හැරෙන්න තියලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිදා හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මං කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහන අය දැනගන්න. ඉස්සලාම ඔබ 30 31 වෙද්දි ඒ පළවෙනිදා ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගන්න Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා දිනේ පළවෙනිදා අගෝස්තු පළවෙනිදා කියලා ටයිප් කරා 2024. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරේ ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එක්කම කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් ඒ නාන්න අසනීප තියෙන ටිකක් මූණකට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ. වෙන කෙනෙක් ලවා හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්නම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානද බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යෙන්ම අපි කියනවනේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යෙන්ම සූර්ය පිරිත අනිවාර්යෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත් ටික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත්
ඒ ටික කරලා ඊට සරක සකස් කරන කිරිබත පොඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑන ගන්න මේ මාසේ ඔබ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තමේන්තු, ආහාර සඳහා මෙපමණක් ගන්න, ගමනාගමන සඳහා මෙපමණක් වැය වේවි, අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් කර ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වියදමයි ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසය ඒ ඔබ ලියපු ඒ ඇස්තමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන්. ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසා බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසා බලාගෙන ඉස්සලාම සූර්ය දේවිය නමස්කාර කරන. සූර්ය දේවිය කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත්වයක් ගැන සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවිය කියන එකෙන් අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින මේ ශාක. අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනයේ ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට ඒ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දෙවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන අදින් ආරම්භ කරන මාසය තුළ මේ මට මාස ජීවිත වීම සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් තුළට එන බාධාවල් මේ මාසය තුළ දුරු වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලිය ඇති කරන බාධාවල් එන්න පුළුවන්. රට තුළ තියෙන පවතින තත්ත්වයන්, ස්වභාවික ව්‍යසනයන්, මොනවා හෝ තත්ත්වයන් තුළ මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණා තුළ මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මග හැරලා දෙන්න. ඒ කියන්නේ ඒතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනාවක් කළ නැවත ඕම් සූර්යය නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කියන්නේ සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවි ඉන්න පුළුවන්, ඉතා විශාල ජීවි ඉන්න පුළුවන්, හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් ඒ යගින්න මේ සියලු ජීවීන් සෝපත්ත්වත්වා නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපු කාරණා ඉදිරියට කරන් යන්න, ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පද කරන් යන්න. මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවල් වලට එලා නිදියෙන් ඉන්න අයට නෙමෙයි මේවා කියන්නේ, කරන අයට, වැඩ කරන අයට. ඒ අයට අනිවාර්යයෙන්ම ඒ කියන බාධක දුරු වේ. ඔබටත් පුදුම හිතේවි මේ දේවල් කරන් යද්දී අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම සිකුරාදා දවසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල, निराහාරව ඉඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුළ තියෙන අර ඔබට වේදනාවක් දැනේ, බඩගින්න දැනේ, ඒ දේ තුළින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්නත් කෙනෙකුට දීම තුළ කුසල් යම්කිසි ආකාරයක වර්ධනය කරගන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත්ම බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හිතුවට ඉතාමත් බලගතේ. උදෑසන 10 11 විතර වෙද්දි ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න, වතුර බොන්න, නොබීන්න එපා. ඊට පස්සේ ඒ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා උයනවා නම් තවත් වටිනවා. මොකද ඒක තව වේදනාව වැඩි දැනෙන. ඒ දේවල් තුළ ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒක නිසා දේවල් කරන්ද. ඉතින් මේ දේවල් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි කෙතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පද රාත්‍රී 11 12 අතර පවත්වන යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුළ තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පවක් ගැන හිතීමක් නෙමෙයි. ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර යම්කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම, තමා තුළ පාලනය කර ගැනීම තුළ මනස යම්කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන. ඒකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලියත් රැකලා ඔබ රාත්‍රී 11 12 ශුද්ධෝ පැය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා, පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්. නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසර නුවන් බද දිනවල පවත්වන්න. ඒ වගේම දිවසප්පසාද වන්දනාව, දිව්‍ය හෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ කැටි යාඥාන කටපාඩමින් දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී, ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම, ප්‍රශ්නයක් කරදරයක් හිතර එන දවස, දුකක් දැනෙන වෙලාවේ, සතුටක් දැනෙන වෙලාවේ, හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී වූ ධනාත්මක මනස ඇති වේවි, ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහන කිව්වා මේ නිතර නැත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන කියලා. මෙන්න මේ මං කියන වර්ණ හැම වෙලේම නැතන ඔබ නිදියන තැන, ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන, නැත්තම් වැඩ කරද්දී නිතර ඉදිරියේ පේන තැන,
පරිගණක පාචන පද පරිගණකේ ඉහළ තීරු හරි තමන්ගේ පර්සකේ පසුම්බිය නැත වාහනේ වින්ස්ක්‍රීන් වින්ස්ක්‍රීනක වැහෙන්දලවන්න එපා. අර පේන තැනක තමන්ගේ අර දර්ශන පතයට අවහිරයන් වන තැනක අලෝ ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මං කියන්න බෑ තම තමන්ගේ අනුව වෙනස් වෙනනේ විශේෂයෙන් වැඩිපුරම නැත ගැටන තැන් අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස තැඹිලි කොළ පදදම් කහ. රෝස තැඹිලි කොළ තදදම් කහ. නැවත කියන රෝස පාට තැඹිලි පාට කොළ පාට තදදම් පාට කහ පාට කියන වර්ණ හැම වෙලේම ඇස්වලට පේන්න තියෙන. මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර සංසුම් බව ආදරණීය භාවය ඇති කරන්න ඒ වගේ මාර්ථික මේ දියුණු ඇති කරන්න නිරෝගී භාවය ඇති කරන්න මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරා එක ඇතුළේ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙනවා. දැන් මේ අලුතෙන් අහන අයට කියන්නේ ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට තමන්ට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමේ වීඩියෝවේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියලු ධනාත්මක කරගන්න හැකියාව පදන. ඉතින් බෞද්ධයට කතෝලිකයට තමයි මේ පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම්කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම අනුව අනිත් ආගම් වල අයට ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම, අනිත් අයට යහපත කිරීම, අනිත් අයට අනතුරක් නොකිරීම, කරදරයක් නොකිරීම, තමන්ට දැනෙන දේ අනිත් අයට දැනව කියලා දැනගෙන කටයුතු කිරීම හැම වෙලේම මෛත්‍රියෙන් කරද්දි මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි. යහ අනිත්‍යගේ යහපත තුළ යහපත ප්‍රාර්ථනා කිරීම තුළ කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා. ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතය ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය මේ මාසය 100%ක් සුභ කරගමු. ඉදිරිය 100%ක් සුභ කරගමු. අනිත් අයත් යහපත කරමු. අපි ජීවිතය දිනමු. ඔබ සැම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.